ලංකා ක්ලිප්ස් එක් මොහොතක් කතා පෙළක් ඔව් උදේකාන්ත වර්ණසූරිය කියන්නේ මම හිතන්නේ එච්.ටී. ප්‍රේමරත්නලාගෙන් පස්සේ අපේ ජනප්‍රිය සිනමාවේ සිනමාව සහ සිනමා මාධ්‍ය සහ වෙළඳපොළ කියන අන්ත දෙකම ජයගත්තු සිනමාකරුවෙක් ඔහුගේ මුල් කාණ සිනමා කෘති ගිනිආවිසහා ගිනිකැලි බහුභාර්ය වගේ චිත්‍රපටි මේ වගේ කාලෙක මම දකින්නේ ප්‍රේක්ෂකයෝ පිනවීම ජනතාව පිනවීම සහ සිනමාව සිනමා මාධ්‍ය භාවිතා කිරීම කියන එක අන්ත දෙකක් ඒක මම හිතන්නේ උදේකාන්ත වඩාත්ම ලැබුරු වෙන්නේ ජනතාව පිනවීම කියන කාරණේට කියලා මට හිතෙනවා ඔහු භාවිතා කරන ලිංගික දර්ශන සහ ඒ සිප ගැනීම දර්ශන එහෙම මම දකින්නේ සිනමා මාධ්‍ය පාවිච්චි කිරීමටත් වැඩිය ජනතාව පිනවීම කියන තැනට ඒක සිනමාවද කියන ප්‍රශ්නය විචාරක විදිහට අපි ප්‍රශ්න කරනවා හැබැයි ඔහු වෙළඳපොළ ජය ගැනීම කියන කාරණේ ඔහු ඉතාම සාර්ථකව කරයි එතනදී අපි කොච්චර විරුද්ධ වුණත් විචාරක විදිහට අපි විරුද්ධ වුණත් ඔහු ඔහුගේ ව්‍යාපාරය ඔහු දිගටම කරන් යනවා සිනමා මාධ්‍ය පැත්තෙන් ගත්තම මම හිතන්නේ ඔහු සිනමා මාධ්‍යයට ඔහු දුරයි කියලා මට හිතනවා මේ චිත්‍රපටයේ ඇතුලේ ඔහු වෙළඳපොළ ජය ගනි එක් මොහොතක් කතා පෙළක් subscribe now